මේ ළඟදී නම් මම දැක්කේ නෑ මේ මේ කියන එක. මේක නෑ සාමාන්‍යයෙන් සෙල්ලම් බඩුවක්, හරිද? ඉන්ෆ්ලේටඩ් පෙන්ගුයින්, ඒ කියන්නේ හුළං ගහපු පෙන්ගුයින්ස්ලා ඔය පාරයින් එහෙම විකුණනවා දැකලා තියෙනවද? Have you seen these things? මෙන්න මෙහෙම පෙන්ගුයින් ඉන්ෆ්ලේට් කරලා තියෙන්නේ. මේකේ මාරම ෆිසික්ස් වල ඇප්ලිකේෂන් එකක් තියෙන පුතේ. හරි, මේ සෙල්ලම් බඩේ මාරම ෆිසික්ස් වල ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ. ඒ තමයි පුතේ, දැන් අපි ඉගෙන ගත්ත දේවල් ටික මේකේ ඇප්ලයි කරලා තියෙනවා. ඒ තමයි මේකේ යට දාලා තියෙනවා පුතේ වැලි, හරි, වේට් එකක් දාලා තිනවා. වැලි වලින් තමයි වේට් එක හදලා තියෙන්නේ. මේ වැලි වලින් වේට් එක හැදුවාම වෙන්නේ මොකක් දන්නවද? මේ සිස්ටම් එකේම සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක බහිනවා පල්ලෙහාට. බහිනවා කියලා කියන්නේ ඒක ගොඩක්ම පල්ලෙහා තියෙන්නේ. මොකද මේ ටිකේ තියෙන්නේ එයානේ, එයා වලට මෑස් එකක් තියෙනවා තමයි, but it is very small. එතකොට මේකට වැලි දැම්මහම, මේ ටික යටින් වැලි පෙරෙව්වහම වෙන්නේ, හරිද, සෙන්ටර් ඔෆ් රේට් එක මෙන්න මේ වගේ තැනට අඩු වෙන. හරි, මේක මාරම ඇප්ලිකේෂන් එකක්. හරි, එහෙම වුණාම වෙන්නේ බලන්න, මේ සෙල්ලම් බඩු මේ නැත්තම් මේ පෙන්ගුයින්ව මෙන්න මෙහෙම නහරවනවා කියලා ගන්න. මෙහෙම හරවනවා. මේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක මෙන්න මෙහෙනේ තියෙන්නේ. So here will be the center of gravity. එතකොට තාමත් මෙයාගේ weight එක ගත්තහම, if you take the weight mg and here if you take the weight, හැම තිස්සෙම support එක හරහා තියෙන්නේ නේ මේ center of gravity එකනේ. support එක through තියෙන්නේ. තවත් ඕනනම් මෙයාව නවන්න පුළුවන්. තවමත් support එක ඇතුලේ තියෙන්නේ. වේට් එකේ ඇක්ෂන් ලයින්. හරිද? හරි. මෙන්න මෙහෙම කරලා අතෑරියහම මොකද වෙන්නේ මෙයා? මෙහාට කරලා අතෑරියහම ආව මෙහාට. ඇයි එයා තාමත් බැලන්ස් පොයින්ට් එකේ ඉන්නේ? ඇතුළට එනවා. පට්ටම ඇප්ලිකේෂන් එකක්. ඇයි පෙරලෙන්නේ නැහැ? මොකද පෙරලෙන්න නම් අපිට මේ සපෝර්ට් එකෙන් එළියට යවන්න එපා ඇක්ෂන් ලයින් එක. නේද? එතන මූ මෙහෙම වැනි වැනි ඉන්නවා. එකක් ගැහුවාම මූ එහෙම වැනි වැනි ඉන්නවා. අන්ඩර්ස්ටුඩ්? නියම ඇප්ලිකේෂන් එකක් මේ මේ ටොප්ලිං නැත්තම් ඉක්විලිබ්‍රියම් වල. හරිද? ඔවා හිතන්න සෙල්ලම් බඩුවලත් ෆිසික්ස් පාවිච්චි කරනවා. හරි, දැක්කන් නෑ.